අද්විතීය 200 Mbps speed එකකින් ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ පුළුල්තම home broadband සම්බන්ධතාවය වන SLT Mobitel දේශයේ fiber බලවේගය ඔබත් අදම අත්විඳින්න. නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි vitamin A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි අද්විතීය 200 Mbps speed එකකින් ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ පුළුල්තම home broadband සම්බන්ධතාවය වන SLT Mobitel දේශයේ fiber බලවේගය ඔබත් අදම අත්විඳින්න. ජීවිතයකට සජීවී ගායනෙන් මාවත විවර කර දෙන මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූත් නැවත නැවතත් වඩාත් ජනප්‍රියතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරණේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 හැම ගැයුම් වසන්තයකදීම තරගකරුවන්ටත් පෙරාතුව හිරුස්තා ඇප් එක අතැතිව ජීවිත දිනවන්න කල්යල් බැලු දයාබර හිරුස්තා ලෝලිනි ඔබ සැමට සැමදා ආවඩා ආයු බොහෝ වේවා පිබිදෙන නැවුම් ගායන වංශයට ඇතුළත් සැම ජීවිතයක්ම පහේ අපේක්ෂා කරන්නේ එකම එක කිරුලක් සංගීතයේ සිහසුන අත්පත් කර ගැනීමේ පරම අභිලාෂයෙන් ඒ කිරුල දැරීමේ ගැයුම් ශක්තිවන්තයා කවුරුන් විය හැකිද ඔහු හෝ ඇය මේවන විට ඔබ ඉදිරියේ ගයා තිබේද නැතිනම් අද ගයාවිද එසේත් නොවේ නම් නුදුරුම දිනයක නිසකවම ඔහු හෝ ඇය මේ හිරුස්තා මාතෘභූමිය මත ඔබේ හදවත් සොරා ගන්නවා ඒකාන්තයි මොකද ඔබේ ආධිපත්‍ය පවණක්ම බල පැවැත්වෙන මෙහි කිරුළු දරන්නේ කවුරුන්ද කියා තීරණය කළ හැකි ඔබ සතු බලය ඔබේ දායකත්වය පිරිනැමීමටයි ඔබ හිරුස්තා ඇප් එක භාවිත කළ යුත්තේ තවමත් ඔබේ හදවතේ තීන්දුවෙන් ජීවිතයක් උසස් කිරීමට දායක වීමට නොහැකි වූ යමෙකු වේ නම් මේ ඔබට ඊට සුදුසුම වෙලාවයි. යහසලුව ඔබත් මේ දැන්ම හිරුස්තා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔබ එසේ පෙළ ගැහෙද්දී ඔබේ හදවතේ ගිණුමට සැබෑම දක්ෂයින්ව පෙර කිරීමේ මෙහෙයුමේ යෙදෙන නිපුණත්වයේ ප්‍රවීණත්වය හැමදාමත් ප්‍රශංසනීයයි. ප්‍රේමණීය ගායන සංග්‍රහයෙන් ඇසුවන් වසඟ කරන ගායකයා රුවන් හෙට්ටිආරච්චි හැඟුම් උනන පෞර්ෂවත් ගැයුම් මුද්‍රාව තබන සදාදරණීය ගායකයා අමල් පෙරේරා ශ්‍රී ලංකේය ගීත වංශ කතාවේ රන්ගිර නිරෝෂා විරාජිනී ලාලිත්‍යා සියල්ල උසස් කළ සජීවී ගැයුම් විප්ලවයේ සංගීතය උපදවන්නේ නාලක සජි ජයසිංහ ප්‍රමුඛ රේඩ් 14 සියල්ල ඉදිරියේ බාධාවක් පැන නගිද්දී එය අභිබවා නොයයි නම් ජයග්‍රහණය හමුවීමට අවස්ථාවක් නොලැබේවි එසේනම් ආතතිය බිඳිමු අරමුණම දකිමු මේ
පරම ආත්ම විශ්වාසය කිසිවෙකුත් හමුවේ ගිලිහි යාමට නොදෙමින් සජීවි ගායනෙන් ජීවිත දිනීමට තත්කරන නැවුම් ගායන වංශයේ අද මූණට මුහුණ ගැටෙන ප්‍රථම තරගකරුවන් ද්විත්වය හලාවත අනෝෂ් ප්‍රනාන්දුට එරෙහිව වතර බොල්ලේ අනුජ පෙරේරා අද මුල්ම මුහුණට මුහුණ ගැටුම වතර මුල්ලේ අනුජ පෙරේරා සමග හලාවත අනෝෂ් ප්‍රනාන්දු මේ දෙදෙනා අතරින් ඉදිරි තරග වටේට සුදුසුකම් ලැබිය යුත්තේ කවුද එය තීරණය කරන්නේ ඔබ මේ දෙදෙනා අතරින් මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන්නේ වතර මුල්ලේ අනුජ පෙරේරා මේ අනුජ පෙරේරාගේ ජීවිතයයි මගේ නම අනුජ පෙරේරා මගේ වයස අවුරුදු 17යි මට පොඩි කාලේ තිබ්බ එකම ආසාව තමයි කවදා හරි දවසක රටේ දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වෙනවා කියන එක වෙලිලා දුක මගේ පවුලේ අම්මයි තාත්තයි නංගිල දෙන්නයි මායි තමයි ඉන්නේ මගේ තාත්තා වෘත්තියෙන් කුලී වැඩ සහ ගොවිතැන් තමයි කරන්නේ නංගිල දෙන්නගේ මගේ අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන මගේ සංගීත වැඩ කටයුතු කරගෙන ගෙදර ගෙවල් කුලියත් ගෙවාගෙන පවුල නඩත්තු කරවන්න තාත්තා ලොකු මහන්සියක් වෙනවා නිසා විඳිනා සොවේ දෙවියන්ද පුදුමෙන් සැලේ ආර්ථික අපහසුතාව නිසා දරුවව සංගීත පැත්තෙන් ඉදිරියට ගෙනියන්න අපිට ටිකක් අමාරුයි මම හිතනවා අපේ පුතාට මේ ලැබිලා තියෙන අවස්ථාව නිසා අපේ ජීවිත ඉරුස්ටා වේදිකාව නිසා වෙනස් වෙයි කියලා සුරින්දුනි මාගේ දෙවියොත් මගේ ආදරේ මට ඕනේ කවදාහරි දවසක හොඳ තැනකට ගිහිල්ලා තාත්තගේ බරෙන් කොටසක් හරි නිදහස් කරන එක මාගේ ඉරුස්ටා තරංගයට අයදුම් කිරීම තමයි මම ගත්ත හොඳම තීරණය කියලා මම හිතනවා හිට නාඩගමේ මං රජාට අඳිනවා අනුජ පෙරේරා පුතාට පාසල වෙනුවෙන් මම ගුරුවරයා හැටියට ඉරුස්ටා කිරි දිනාගෙන ගමට අරන් එන්න කියලා මම හදවතින් සුබපතාවේ සැලේ කඳුළු මිදීලා මට මේදින් ඔයාලට මගේ ගායනය හදවතටම දැනුණා නම් මගේ සිහිනේ ඉෂ්ට කරගන්න ඉරුස්ටා වේදිකාවේ ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔගොල්ලෝ වටිනා මනාපය ලබා දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා Mm-hmm.
හදාගන්න බැරි තරමට ආදරේ ඔය රත්තරන් වරදක් කළා නොවේ ඔය රත්තරන් වරදක් කළා සිටියත් සැප සම්පත් නිසුරු මහායදම් බැඳ සිතුවිලි සිර කරපු මගේ නැගණියක් ලෙසින් සිතාමතු අවසර දෙන්නම් අපි හිත හදා අවසරින්නම් අපි හිත අදාගමු අවාසනාවට රෝස මලක් පරවි කඩා වැටෙන්නට උණු කඳුලක් වැළපි දරාගන්න බැරි තරමට වරදක් කළානොයි ඔය රත්තරන් වරදක් කළානොයි අනුජ පෙරේරා කිසිම වරදක් නම් වෙලා නැහැ ආ දෙනාම මන අපේ පළ කළ තිනා 85% ප්‍රතිශතයක් අපි බලමු රුවන්ට තමයි මුලින්ම හිතුනේ මන අපයක් දුන්නොත් හොඳයි කියලා ඔව් ඇත්තම සාරංග අනුජ ඇත්තම ගායනයේ මිහිරි ඇත්තම මේ ගීතය අහද්දී ඔරිජිනල් එකට වඩා වෙනස් දෙයක් යමුනා මට හේතුව සාරංග මේ කාලේ ගොඩක් කවර් සොංග්ස් හරි ප්‍රසිද්ධයි පරණ ගීත පැරණි ගීත ගොඩාක් අපේ යෞවනයන් කවර් සොංග්ස් කරනවා ගොඩක් වෙනස් හැඩයකින් කරනවා හැබැයි මේ ගායනය තුළ මට ඒ රහක් දැනුණා ගොඩක් දැනුණා වෙන ෆීල් එකක් අනුජ මේ ගීතයට දුන්නා මම හිතනවා ඕකේ ටෝන් එක හරි හීනි හඬක් තියෙනවා අර තීව්‍ර පැත්ත වැඩි අපි කියනවනේ සාරංග අපි ගොඩක් ආස අර බර වොයිස් එකට ගැඹුරු හඬක් තියෙනවා නම් අපි ගොඩක් කැමති නමුත් සාධක ගොඩක් තියෙනවා ලංකාවේ ගත්තොත් කලාකරුවන්ගේ මට නම් වශයෙන් කියන්න පුළුවන් මේ වගේ හඬ ඒ කියන්නේ බරක් නැතිව හැබැයි ජීවිත ස්පර්ශ කරපු හඬක්. ඉතින් බම හිතනවා ඔබට තියෙන හඬ ඒක දෙවිය දුන්න හඬ. පුතේ වාගේ තියෙන අවුරුදු 17ක තවම කොල්ලෙක්. ඉතින් බම හිතනවා වාගේ ඉස්සරහට යද්දිත් වෝකල් ටෝන් එකේ වෙනසක් වෙයි. ඉතින් බම කියන්නේ හොඳ හඬක් තියෙනවා. ඉතින් මම කියන්නේ අද අපේ කොළ සලකුණු දෙන්න තරම් මේ ගායනය සම්පූර්ණ ප්‍රමාණවත්. All the best. God bless you. අමල් මොකද හිතන්නේ අනුජගේ ගායනය පිළිබඳ? ඔව් අනුජ අනුජ පුතාව දැන් ඇත්තටම මම රියසල්ස් උත් බලාගෙන ඉිටපු වෙලාවෙදී ඉතින් මම අවසාන මොහොතෙන් වෙනකන් හිටියා මම එයාට කිව්වා මේ රියසල් එකේ මම කිව්වා මම ඕක බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඇත්තටම ලස්සනයි. ලස්සනට සිං කරුවා. ඔකේ. සාරංග සාරංග ඔව් මම හිතන අනුජ අමල් අමල් මොහොතක් දෙන්න අපේ දෙන්නගේ වෝට් එකට වඩා වැඩිපුර අනුජ බලන්න හිටිය අමල් සර්ගේ වෝට් එක. Thank you පුතා. ඔව් සර් thank you කියන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටියේ. මම thank you පුතා. හරි පුතා. කොහොම වුණත් ඔයා ලස්සන සින්දුවක් කියව පුතා. හොඳ ආරම්භයක්. ඒ වගේම අර රුවන් කිව්වා සමානවම අර ඇත්තටම වෙන රහක් ලැබුණේ වෙන රහක් ලැබුණේ ඉතින් ඒකත් එක්ක නමුත් ඉතින් අඩුපාඩු හොයන එක මගේ පුරුද්දක් වෙලා තියෙනවා එහෙම තමයි කොමුණත් ඔය අද දවසේදී මගේ අපි තුන්දෙනාගේම ලකුණු හත ගන්න පුළුවන් වුණා ඒ වගේම ලස්සනට ගීත ගායනා කරපු පුතා God bless you
Nirosha, අදටිකක් අසනීප තත්ත්වයේ ඉන්නේ කටහඬ වෙහසන්න අමාරු තත්ත්වයක. අසනයි ඒකයි වෝට් එක වට දුන්නේ. Thank you. දිගට මෙහෙම කියන්න වෙයිද දැන්? නැති කිනාට කිනා ලස්සන නෑ. ඒකට වෝට් කරේ නෑ. මේ හඬත් හරි හදවතට දැනෙන හඬක් නේ. හරි අමුතු සද්දයක් ඒක. ඒක හරි අමුතු සද්දයක් නේ. අද වැඩිපුරම කනේ. වොයිස් එකකට වඩා පොඩි නොයිස් එකක් වගේ තමයි එන්නේ නේ. අද හොඳයි. අද වැඩිපුරම අපි දෙන්නට තමයි කතා කරන්නේ. ඔව්. අපි කොමරි හිනාවෙන් තියලා අසනීප තත්ත්වය දුරු කරලා යවමු ගෙදර. හොඳයි අනුජ 85ක ප්‍රතිශතයක් ලබා ගන්නවා තරගය තාම තීව්‍රයි හලාවත අනෝෂ් ප්‍රනාන්දුයි ඔහුට ප්‍රති අභියෝගය රැගෙන එන්නේ බත්තර මුල්ලද හලාවතද අනුජද අනෝෂ්ද ඔබ තීරණය කරන්න 85ක ප්‍රතිශතය අනෝෂ් හඹාගෙන යා යුතුයි වීඩියෝ ප්‍රාකාරය වසා තබා තිබියදී ඔහු ඒ ප්‍රතිශතය හඹා යන්නේ ඔහු වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මන අප පළ කරන්න සූදානම් වෙන්න මේ හලාවත අනෝෂ් ප්‍රනාන්දුගේ ජීවිතයයි මගේ නම අනෝෂ් දේශාන් ප්‍රනාන්දු මම හිරෝ ස්ටාර් සීසන් 4 තරගයට සහභාගී වෙන්නේ හලාවත ඉරණවිල ගමේ ඉඳලා මගේ හිතේ පොඩි කාලේ ඉඳලා තිබ්බ දෙයක් තමයි ගායකයෙක් වෙනවා කියන දේ දෙවන්ත වේදිකාවක සින්දු කියන එක තමයි මගේ හීන වෙලා තිබුණ පොඩි කාලේ ඉඳලා ඉතින් එහෙම ඉදදී තමයි මට හිරෝ ස්ටාර් වේදිකාව හම්බෙන්නේ දෙවන්ත විනිශ්චය මණ්ඩලයක් ඉස්සරහා ඒ වගේ සින්දු කියන්න හම්බෙන්න එකත් මට ලොකු වාසනාවක් ගංගා තරංග පරදන්නේ පා ඔය දැස කඳුලින් මම යන ගමනේ මම සෑහෙන කට්ටක් කාලා තියෙනවා. ඒ කියන්නේ මට යාළුවෝ නැති වෙලා තියෙනවා. මට අලුත් යාළුවෝ ඇති වෙලා තියෙනවා. ඉතින් මගේ අම්මා ඉන්නේ රට. අම්මා තමයි හැමදේම මට කරන්නේ. හැම දෙයක්ම වියදමක්ම දරන්නේ අම්මා. අපි දෙන්නට ඉන්න ගයක් හදන එක තමයි මගේ ලොකුම හීනේ තියෙන්නේ. මගේ මල්ලි අනෝෂ් ප්‍රනාන්දු. එයා හිරෝ ස්ටාර් සීසන් 4 එකේ සින්දු කියනවා. පොඩි කාලේ ඉඳන්ම ගායනට ගොඩක් දක්ෂයි. අපිත් එයත් එක්ක ගොඩාක් දුරට ඒ දේවල් වලට උදව් කරගෙන යත් එක්ක හිටියා. ආලන් වෙලි සිතේ තුරුළු වී සරසඳ දිකේ සුසුම් සරවැදි නොයා හිතුමතේ බැඳී ආදරෙන් කියා කන්න බෑ මම අද දවසේ ගායනා කරන ගීතේ ඔයාලගේ හදවතට දැනෙනවා නම් මගේ ඒ අහිංසක හීනට යන්න ඔයාලගේ වටිනා මනාපය ලබා දීලා මාව හිරෝ ස්ටාර් වේදිකාවෙන් ඉස්සරහට අරන් යන්න කියලා මම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා ओ
बाबा हम वाने ओब भाई सदा ए मोहत लन बे पिया मन इन्ने नो मरी बाबा सिंदिला गिया मंगेलु बसुसुमिं मदियली तला सायुरेंगेना दियराल बाबा महादियों पे मंगनो देने कोलुवी सीधा सायने वेली तानी भी मेमा ओप कैने उमंती तुवा एदा बो ओ ओ ओ आकासे देदरा गिया आसे किलो ना किया माता सुनो बने सदा ओ बेरुम ओ नानी सा हो संसार निम्ने बाबा हम वाने ओ बाई सदा ए मोहत लन बे किया मंगने नो मेरी तमा से दिद रागिया सद आसे किलो ना किया माता सुनो पिने सदा ओ बेरुम ओ नानी सा फो संसारे निम्ने पाबा हम वाने ओ बबाई सदा ए मोहत लन बे किया සියයට 85ක ප්‍රතිශතයක් හඹාගෙන ගියේ නමුත් 60ක ප්‍රතිශතයක් පමණයි ඔබට ලබා ගන්නට හැකියාව ලැබුණේ නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරලා නැහැ රුවන් ඔබ මැදිස්තව ඉන්නවා කියන්නේ ඒත් රතු සලකුණක් වගේ තමයි නේද अतन सारंग दें अभी ससंद अनूष अनूजत मे बेटल अपीट वग की मैं मे बेटल की कौदी दिखे योट अत मे गायन देखे बेलपुआम पेहदी लिपते अनोजुते अनूष वट वड स्को कलाष ओ अनूष अनूष वड अनुज अनुज स्को करा कि ओ गीते संपूर्ण सहन साधारण अक्र हदवर्त दिन गायन अक्र महिता ओया की गुड अक्र अभी नितरम की मैं अमल सर गेम निरोमी नितरम स्ट्रीमिंग की कैगहन गीते अक्की पुते कैगहन अभी गीते हसरअन विधि हकती है इतने एक तमाइ सारंग अभी गुडकिलावट वर्कशॉप मंदा निरोमी सैन विला वक्की धरवण उब पौदलिक उबट गुरुरे तोरगा उबट हंडत्न वकील हंडिंग वितरा मे हिरोस्टा वेदिकावे फाइनल उब दनगनोने उबट पुहनु पौदलिक उबट गुरुरे वोकल टीचर की संगीत गीत कोहमद गायना करें अभी मे पैद कि अभी मेक कटियां की दिन पुलवा नम इधरे गायना करें धरवंट तम वग की मत्तीन तमंड गीत एंगे दीप पलियट गायना करना बड़ा तम नुदे गुरुरे गावगी इकन गण पुलवा इतनी पुते व्याहित समाट मग मगे गायने अद मग हर खरा निकल नुम पेन नदी गुडाक वेरदी पे तीयन इध मम उन्नकमें अणु अणिदर उणु तमंट तीन हेकिट वड महित तमंग कोचकन गावट गील गुरुवर गावट गील नुदन दीगन मंगित तमंगे इदिट मे तरंगेट महित एक वडा एलियाक्वी मुकद अपित कमति सारंग कपन ने मे अपित कमति दर्व हिंग गायन कर संतोष मुकद मे पै का मारे हरियर अभी कॉन्सर्ट बल नवा अपने विधि नोने अभी तुंदे नाट मे गीत विधि नोने अभी संतोष गीत हाला
එතකොට ඔබ ඒක ඉටු කරන්නේ නැතුනම අපි තපස්දාට පත් වෙනවා. ඉතින් මම උනන්දු කරන හැම දරුවෙක්ම තමන්ගේ උපරිමය දෙන්න තමන් මහන්සි වෙන්න. අමල් අර සංසන්දනය ගැන අහපු නිසාම මහන්නේ අනෝෂ් කලින් ගායනා කරා නම් ඔහුට කොළමනාපයක් ලැබෙයිද? එහෙම නැත්නම් සංසන්දනය කළා හෝ නැතුව මේ රතු සලකුණුමද ඔබ ලබා දෙන්නේ? ඔව් සංසන්දනේ වෙන්නේ සාරංග මේ දැන් මුලින් ගායනා කරපු කෙනා ඊට පස්සේ එකනත් එකනේ. ඔව් නමුත් සංසන්දනය කෙසේ වෙතත් මම මගේ හැමදෙස්සෙම මම මගේ ජජ්මන්ට් එකේ මම ඉන්නේ ගීතේ ගායනා කරන කෙනා. ඒ කියන්නේ දැන් මෙහෙමයි දැන් අපිට සමහරක් වෙලාවට ෆුල් ටයිට් බැටල්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ දෙන්නම එක හා සමානව කියනවා. එතකොට සමහරක් වෙලාවට සාරංග ගන්න බලුවන් මේ දෙන්නගෙන් ඔයාලට කාවද ඉස්සරහට තියන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහ අවස්ථාව වලට මම මෝන දෙන්නේ මම අර පිළිවෙලට තමයි. ඒ කියන්නේ හොඳට ගායනා කරන කෙනා ව ගැන මම කතා කරනවා. නමුත් ඉතින් මේ බැටල් එකේදී මෙයා මේ දැන් මේ පුතා මුලින් සිං කරපු කෙනා හරි. නමුත් මේ විදිහට නම් සිං කරුවේ පළවෙනි මුලින්ම ඇවිල්ලා මෙයාත් මගේ ලකුණු හත හම්බෙන එකක් නෑ. අනෝෂ් පැහැදිලි ප්‍රතිපලය. ඉතින් ඔබ සංගීතයේම ජීවිතය කරගත්ත කොල්ලෙක් අපි දන්නවා ඒක. හැබැයි ඉතින් අද ඔබේ දවස නෙවෙයි. හිරුස්ටා වේදිකාවෙන් අපි අනෝෂ් ඔබට සමුදෙනවා. ඔබට යමක් තියෙනවා නම් කියන්න පුළුවන්. Thank you මට මෙතෙන්ට එන්න උදව් කරපු හැමෝටම. මගේ අක්කට අම්මට සහ මගේ ආච්චි. ඉතින් මට වැරදි අඩුපාඩුකම් කියලා හදලා පෙන්නලා දුන්නු එක්ස්පර්ට්ලා අපේ මුල් ගුරුතුමාලා තුන් දෙනාටත් මම එසන මහාචාර කරනවා සහ මෙතෙන්ට ඇවිල්ලා ගොඩාක් දෙනෙක් මට හම්බුණා. ඉතින් ඒ කයටත් ගොඩාක් thank you. මියුසික් කියන ගමන මෙතෙන් නතර වෙන්නේ නැහැ සාරංග අයියේ. මොකද උපතින් ගෙනාවු දෙයක් මම ඩිවලොප් කරගෙන තනියෙන් ආව මිසක් ඒ කියන්නේ එහෙම ගියේ නැහැ. රුවන්සර් කිව්වා වගේ මම හොඳ ටීචර් කෙනෙක් ගාව ආයේ සංගීතය හදාරලා ආයේ රුස්ටා වේදිකාවට එන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්ම. හැමෝටම ජය වේවා මේකෙන්. හොඳයි අනෝෂ් අපි ඔබට රුස්ටා වේදිකාවෙන් සමුදෙනවා. අද මුල්ම මුහුණට මුහුණ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට හලාවත අනෝෂ් ප්‍රනාන්දු තමයි තරගය හැර යන්නේ. 85%ක ප්‍රතිශතයක් ඔහු හඹාගියේ. නමුත් 60%ක ප්‍රතිශතයක් පමණයි ඔහුට ළඟා කරගන්නට හැකියාව ලැබුණේ. අනෝෂ් ප්‍රනාන්දුගේ සමුගැන්මත් සමග බතරමුල්ලේ අනුජ පෙරේරා ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා. සුබ පැතුම් අනුජ. එක් මුහුණට මුහුණ ගැටුමක් එලෙස අවසන් වෙද්දී මේ අද ඇවිලෙන දෙවන මුහුණට මුහුණ ගැටුමේ තරගකරුවන් ද්විත්වය. හෙට්ටිපොළ නිෂාදිනි අත්තනායකට එරෙහිව වැල්ලම්පිටියේ ලක්ෂාන් පෙරේරා. මේ මුහුණට මුහුණ ගැටුමේ මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන්නේ හෙට්ටිපොළ නිෂාදිනි අත්තනායක. ඇයට ප්‍රතිඅභියෝගය රැගෙනෙන්නේ වැල්ලම්පිටියේ ලක්ෂාන් පෙරේරා. මේ දෙදෙනාගේ මුහුණට මුහුණ ගැටුම ඇවිලෙන්නේ මේ විරාමයෙන් අනතුරුව. ඔබට පුළුවන් නිෂාදිනි වෙනුවෙන් චෙක්ඉන් වෙන්න, මනාප පල කරන්න සූදානම් වන්න. මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4. අද්විතීය 200 Mbps speed එකකින් ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ පුළුල්තම home broadband සම්බන්ධතාවය වන SLT Mobitel දේශයේ fiber බලවේගය ඔබත් අදම අත්විඳින්න. නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A, D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි. අද්විතීය 200 Mbps speed එකකින් ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ පුළුල්තම home broadband සම්බන්ධතාවය වන SLT Mobitel දේශයේ fiber බලවේගය ඔබත් අදම අත්විඳින්න. විටමින් A, D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ මේ එක්වන්නේ සියල්ල උසස් කළ හිරුස්ටා සිවුන විප්ලවය සමග. අද ඇවිලෙන දෙවන මුහුණට මුහුණ ගැටුමට අපි සූදානම්. හෙට්ටිපොළ නිෂාදිනි අත්තනායක තමයි ප්‍රතිශතය නිර්මාණය කරන්න ලෑස්ති වෙලා ඉන්නේ.
ගෙදරනම් වෙන කවුරුත් නැහැ වගේ අද ඔක්කොමලා මෙහි ඇවිල්ලා ඉන්නේ නිශාදිනීට සහයෝගය දක්වන්න. හැබැයි අපි හෙට්ටිපොළට ගිහිල්ලා බලන්න ඕනේ එහෙන් කොහොමද ලැබෙන ප්‍රතිචාර කියලා. රුවන් කොහොමද හෙට්ටිපොළ මේ මොහොතේ උණුසුම? ඔව් සාරංග නිශාදිනී අත්නායක අද දවසේදී හෙට්ටිපොළෙන් හිරුස්ථා වේදිකාවට ගොඩව දින ගායිකාව ඉතින් අය වෙනුවෙන් අයට හයියක් වෙන්න නිශාදිනීගේ ගම්වාසීන් පවුලේ සමාජිකයන් අගේ නිවස රැකතු වෙලා මේ විදියට අයට හයියක් සපේන ආකාරයට අපිට දකින්න පුළුවන් කමක් තියෙනවා. ජද හෙට්ටිපොළ අගේ ගමේ සියලු දෙනාගේ ප්‍රාර්ථනාව නිශාදිනීට තමන්ගේ තරගයට හොඳින් මුහුණ දෙන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් අගේ මාමා කෙනෙක් ඉන්නවා මාගෙත් එක්ක කතා කරන්න. මම කැමතියි නිශාදිනී අත්නායක ඔබේ ආදරණීය දියණියක්. ඉතින් කොහොමද පුංචි කාලේ ඉඳන් දක්ෂතාවය දැක්කේ සහ අද හිරුස්ථා වේදිකාවේ ගීත ගායනා කරන සූදානම් වෙලා ඉන්නකොට මොකද්ද හෙට්ටිපොළෙන් ඉඳන් නිශාදිනීට කියන්න තියෙන්නේ? අපි අපේ දක්ෂතාවයේ ඔබ එතුමියගේ අපේ දයාබර දියණියගේ ඉතාමත්ම පුංචි කාලේ ඉඳන් ඉතා අති දක්ෂ ගායිකාවක් මේ දහම් පාසල් විද්‍යාලවල ඉතාමත්ම අති දක්ෂ ලෙස ගායිකාවක් ඉතා ආති දුෂ්කරතා මැද්දේ අද ආදරණීය දියණිය මේ තරඟයේ ඉදිරිපත් කළ අපේ ගම් පළාත්වල ගෞරවය ආරක්ෂා කරලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරන දයාබර දියණියට ජයග්‍රහණෙන් ජයග්‍රහම උදා වේවා කියලා. අර අනිශාදිනී ඔබට දැන් මේ දකින්න පුළුවන් ඔබේ අසල්වාසීන් ප්‍රදේශවාසීන් ඥාතීන් හිතවතුන් මේ සියලු දෙනා ඔබට සහයෝගය දක්වන්න ඔබේ නිවසට එකතු වෙලා ඉන්න ආකාරය. ඉතින් ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඔබට යුතුයකමක් තියෙනවා මේ ආගේ බලාපොරොත්තු වලට සාධාරණයක් කරන්න. ඒ නිසා මේ හැකියාව උපරිම මේ මොහොතේදී පිළිටන්න කියලා ප්‍රාර්ථනා කරමි. හෙට්ටිපොළ ඉඳන් අපි නැවතත් හිරුස්ථා වේදිකාව පැත්තට එනවා. සාරංග ඔබට අවස්ථාව. ස්තුති රුවන්. එනම් හෙට්ටිපොළ සූදානමින් ඉන්නවා. නිශාදිනී වෙනුවෙන් මනාප පළ කරන්න ඔබත් චෙකින් වෙන්න මනාප පළ කරන්න සූදානම් වන්න මේ හෙට්ටිපොළ නිශාදිනී අත්නායකගේ ජීවිතයයි. මගේ නම හිරුනිකා නිශාදිනී අත්නායක. මට වයස අවුරුදු 21යි. මම මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ පළවෙනි වසරේ ඉගෙන ගන්නවා. මගේ පවුලේ අම්මා තාත්තා අක්කා සහ මම මල්ලි ඉන්නවා. එයා සින්දු පුරුදුනේ තාත්තගෙන්. තාත්තා තමයි එයාට සින්දු ඉගැන්නුවේ. දුව මෙවර හිරුෂ්ඨා තරගාවලියේ සජීවීව ගීත ගායනා කිරීමට සූදානම්ව සිටිනවා. තාත්තට වගේම අම්මා කෙනෙක් හැටියට මටත් හරිම සතුටුයි දුව ආව මේ ගමන ගැන. හිරුෂ්ඨා හොඳ ප්ලැට්ෆෝම් එකක් වෙයි කියලා හිතුවා මගේ සංගීත ජීවිතයේදී. ඒක නිසා තමයි මම හිරුෂ්ඨා එකට මුලින් ඇප්ලයි කරේ. මම බටහිර ආරේ ගීත සහ දෙමළ ගීත ගායනා කරන්න ගොඩක් කැමති සහ මම මේ වෙනකොට ඒවා ගැන ඉගෙන ගනිමින් ඉන්නවා. මෙතන ඉඳන් ඉදිරි වටවලට යන්න මට ඔයගලගේ සහයෝගය ලබා දෙන්න ඔයගලගේ වෝට් එක මට ලබා දෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. Thank you.
Nishadini සියයට 65ක ප්‍රතිශතයක් නිපුණත්ව ප්‍රවීණයන් දෙදෙනෙක් මනාපේ පළ කරලා තියෙනවා. කමල් ඔබ තමයි මුලින්ම මනාපේ පළ කළේ. මම හිතනවා ඇත්තටම දැන් මේ සහභාගී වෙච්ච අනිත් තරඟකරුවන් දෙන්නත් එක බලනවා තුන්වෙනි තරඟකාරිය. ඇයට හොඳ හඬක් තියෙනවා. ඒ වගේම ඇත්තටම හොඳ ෆීල් එකකුත් තියෙනවා ඒ ගායනා කරන විදියට. ඉතින් මම හිතනවා මොකද මේක තරඟය පළවෙනි වටේ කියලා ඉවරලා මම ලකුණු හතක් දෙන එකක් නෑ මේ තියෙන්නේ. හොඳට ගායනා කරනවා කියන හැඟීම සාමාන්‍යයෙන් මම නම් මගේ ওই මුල්ලා හරියම ලකුණු හත මම දෙනවා කියන්නේ මට දැනීමක් මගේ දැනීමත් එක්ක මට හිතනවා ඇයට හොඳට ගායනා කරන්න පුළුවන් කියලා ඉවරලා ඇය ඇත්තටම හොඳට ගායනා කෙරුවා. ඒකින්ද මගේ ලකුණු හත මම ඇයට ලකුණු හත දුන්නා. සාරංග ඇත්තටම අර අමල් කිව්ව හොඳ හඬක් තිබ්බා හොඳට ගායනා කරා ඇත්තටම හොඳ රපි කියන්නේ සාරංග ගේන් වොයිස් එකක් කියලා. ඒ කියන්නේ ගේන් පවර්ෆුල් වොයිස් එකක්. දැන් සමහර තැන්වල ආයාසකින් තොරව අර හයි නෝට්ස් වලට මෙයා අපි දුව යනවා නිසාදිරි. ඉතින් මට තේරුණා සාප්‍රොෆයිල් එකේ දැක්ක ඔය තැමිලි සොංග්ස් කීපෙකුත් ගායනා කරා. ඉතින් මම හිතනවා හොඳ හඬක් තියෙනවා සංගීතය ගැන ඒ ඥානීය දැනුම ඔයාට තියෙනවා. ඉතින් මම හිතනවා මේ තරඟයේ අද මම හිතනවා මේ බැටල් එක වින් කරොත් මම හිතනවා හොඳ ගමනක් ඉස්සරහට යන්න පුළුවන් දුවේ. මම සුභ පතනවා අමල් සර් දැක්කම දේ මමත් දැක්ක හොඳ ගායනය සහ හොඳ ජව සම්පන්න වොයිස් එකක් තියෙනවා. ඕල් ද බෙස්ට්. ගොඩ් බ්ලෙස් යූ. නිරෝෂා අකමැත්තෙන් වුණත් මෙච්චර හොඳයි කියද්දි ඇයි නිරෝෂගේ මනාපේ නොලැබෙන්නේ කියන එක ප්‍රශ්නයක් වෙනවනේ. මගේ කනේ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ නේද? ඇත්තට මට මුල ඉඳන් අග දක්වාම මට ශ්‍රුතියෙන් පිට තමයි ඇහුණේ ආව. හරි එහෙනම් මෙයාට සෙම අමාරු තමයි තියෙන්නේ. මම කනේ ප්‍රශ්නයක් තියෙන ගෝම. හැබැයි මං හිතන සෙම අමාරු මං කිව්වට විහිරුවට ගන්නව නෙමෙයි. විහිරුවට නෙමෙයි මේක ඇත්තටම දැන් මේ විහිරුවට නෙමෙයි. විහිරුවට නෙමෙයි. අපේ කනේ ප්‍රශ්නයක් වෙනවනේ නැත්තම් මේක කිව්වා. නෑ 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 දැන් දැන් මේක මගේ කමෙන්ට් එක ගැනනේ මම මේ කියන්නේ. මට පුළුවන් නේ ඉන්න නේද මගේ කමෙන්ට් එක වෙනුවෙන්. ඔව්. එතන මම මේ මගේ කමෙන්ට් එක ගැන කියන්නේ. එතන මගේ කමෙන්ට් එක ඇතුලේ මට නිෂාදිනීගේ ගායනයේ ලොකු ලොකු අඩුපාඩුකම් ගොඩක් දැක්කා. එතන මට ඔයාට වෝට් කරන්න නැතුව මම ඉන්නේ එක මම දන්නා ඊළඟ එක්කෙනා කොහොම ගායනා කරාවිද කියලා. සමහර විට එයාත් ඔයා හා සමානවම නම් ගායනා කරන්නේ. මම මේ විදිහටම තමයි ඉන්නේ. එතකොට මගේ වෝට් එක නිෂ්ප්‍රභා වෙනවා. කාටවත් නැහැ. එතකොට ඒක කොහොමත් ඔගලන් ඉදිරියට යනවා නම් ඉදිරියට යාවි කෙනෙක්. හොඳයි අපි බලමු හෙට්ටිපොල නිෂාදිනි අත්තනායක 66% ප්‍රතිශතයක් ලබා ගන්නෙ ඇයට ප්‍රති අභියෝගය වැල්ලම්පිටියේ ලක්ෂාන් පෙරේරා. ලක්ෂාන් ගායනා කරන්නේ වීඩියෝ ප්‍රාකාරය වසා තබා තිබියදී 65% තමයි නිෂාදිනි ලබා ගත්තේ. අපි හෙට්ටිපොලටත් ගිය නිසා ලක්ෂාන් අපි යමු වැල්ලම්පිටියටත්. ප්‍රසාද් දින්නවා මේ වෙලාවේ වැල්ලම්පිටියේ. ප්‍රසාද් කොහොමද ලක්ෂාන්ට ලැබෙන ප්‍රතිචාර? ජීවිතේ බලාපොරොත්තු එක තමයි අද දවසේදී පුරුස්තා සීසන් 4 වේදිකාවේ මේ ආකාරයෙන් එකතු වෙලා ඉන්නේ. විශේෂ මතක් කරන්න ඕන අද දවසේදී වැල්ලම්පිටියේ ඉන්නේ පුරුස්තා සීසන් 4 වේදිකාවේ ලක්ෂාන් පෙරේරා තරඟ කරන්න සූදානම් වෙලා ඉන්න මොහොතට මොන වටේ. ඉතින් අද දවසේ බොහොම සුවිශේෂයි ලක්ෂාන් පෙරේරාට. ඉතින් ලක්ෂාන් වෙනු සුබ පතන්න වෝට් කරන්න ගමේ නැහැ අපි ලෙස මේ වෙලාව එකතු වෙලා ඉන්නවා. ඉතින් ලක්ෂාන් අද දවසේ ඔබට ගීත ගායනා කරන්න දක්ෂෝ ගීත ගායනා කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මා සමග ඉන්නවා මේ වෙලාවේ ඔබ වෙනුවෙන් සුබ පතන්න වෝට් කරන්න මේ වෙලාවේ ඉන්න වෙලාවේ ජගත් මහත්තයා ඉන්නවා ඔයා වෙනුවෙන් කතා කරන්න. ජගත් මහත්තයා මොනවද කියන්න තියෙන ඔබතුමාට? අතරම ලක්ෂාන් පෙරේරා පුතේ ඔයාට මේ ලැබිච්ච අවස්ථාව අපේ වැල්ලම්පිටියේ ග්‍රාමයට අපේ වැල්ලම්පිටියේ ප්‍රදේශයට ඉමහත් ආඩම්බරයක්. විශේෂයෙන්ම හිරුස්තා වේදිකා තලයේ ඔබ ඔය ලස්සනට ගීත ගායනා කරලා අපේ ගමට ජයග්‍රහණයක් ලබා දෙන්න. ඒ වගේම ඔබට සීළු දේව දේවතාවුන් වහන්සේගේ පීඨ තුන්දුවන්ගේ ආශිර්වාදයේ වගේම ඔබට අපි ප්‍රාර්ථනා කරනවා සීළු දේවිදාරුගේ පීඨ ජයග්‍රහණය ලබන්නට ඔබ දක්ෂයි. ඔබට ඔබට ගීත ගායනා කරන්න පුළුවන්. ඒ වගේම මම ඉතාමත්ම කරුණාවෙන් ආදරයෙන් ගෞරවයෙන් දෙස් විදෙස් සීළු දිනාගේ මිල්ලා සිටිනවා. ලක්ෂාන් පෙරේරාට ඔබේ වටිනා මනාපය දීලා ලක්ෂාන් පෙරේරා ඉතාමත්ම දක්ෂ ගීත ගායනා කරන්න පුළ හැකියාවක් තියෙන දරුවෙක්. ඔහුට එම ඉදිරියට යන අවස්ථාව ලබා දෙන්න කියලා ස්තුතියි. ඔබට ආයුබෝවන්. බොහොම ස්තුතියි ජගත් මහත්මයා. ඉතින් ලක්ෂාන් ගමේ ලැබෙන ප්‍රතිචාරය ඉතින්
ඔබට වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා වැල්ලම් පිටියෙන්. ස්තුති ප්‍රසාද් ලක්ෂාන් එහෙනම් ඔන්න වැල්ලම් පිටියෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා ඔබ තීරණය කරන්න නිෂාදිනීද වඩා දක්ෂ එහෙමත් නැතිනම් ලක්ෂාන්ද කියා මේ දෙදෙනාගේම ජීවිත වෙනස් වන විනාඩි 3 තව සුළු මොහොතකින් එළඹෙනවා මේ වැල්ලම් පිටියේ ලක්ෂාන් පෙරේරාගේ ජීවිතයයි. मगे नम लक्षान पेरेरा मट वयसवरद विसीनामेय मम हिरो स्टार सीजन 4 तरंगावली सहभागी वन्ने वेल्लंपिटिय प्रदेशे रहसे तरुणेदन हिनहेन्ने ओब कोहेदो माहेरदा अद इन्ने मगे संगीत हैकियाव गन कथा करोत मटे संगीत हैकियाव लबेन्ने मंग हितन्ने मगे तात्तगे मगे पुता लक्षान पेरेरा या गीत गायन दक्षाई आधुनिक गायको रटपुरा එයාලගේ හැකියාව පෙන්වන්න පුළුවන් හොඳම තෝතැන්නක් තමයි හිරු ස්ටා වේදිකාව කියන්නේ රණබර කිඳු දුනු සිතුවම් වේලා බිඟුවල් මම අද දවසේ ගායනා කරන ගීතේ ඔයාලට හදවතට දැනුණා නම් මට ඔබගේ වටිනා මනාපය ලබා දීලා මාව මේ තරඟේ ඉස්සරහට මරන් යන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා लगिन नींद सुसुम लामू
ප්‍රතිශතයක් ලබාගෙන වීඩියෝ ප්‍රාකාරය ඔසවන්නට සමත් වෙනවා නිරෝෂා තනියෙන් ලක්ෂාන් වෙනුවෙන් පෙනී ඉදිද්දි රුවන් සංසන්දනයේදී ඔබ තවමත් නිෂාදිනීව තමයි ඉදිරියෙන් තියන්නේ අනිවාර්යයෙන්ම මොන නිෂාදිනී දිනන හේතුව මට දැන් මේ අවස්ථාවේදී ලක්ෂාන්ගේ හිත වැරදි අපිට වැරදිනේ අඩුපාඩුනේ කියන්න පුළුවන් මේ තරඟ තුල ඇත්තටම पुते मम रिहर्सल देखेमे कि मतक वागे अभी गीते गत्ताम कोरस डबल वर्स तीन मे वगे लाइन तीन मे अभी लाइन उदाहरण लाइन पहाल खरी दुलाखरी समहार लाइन हतर पहा खरीट की इतर लाइन के ब्रीतिने हरिम अमार वेवल्ला गोहमारी इवर कर हरि मंदन एक मट हट मैं मंगित अमल तेगैंड समहार तेंग अमार इक इवर कर ब्रीतिंग वागे कंट्रोल इन आउट आफ् कंट्रोल अरे इतकोट मट संहार तैंगों नोट लियान मे मे गीते इट पड़ फील कल सिंकरा गीते मम्मी चामर मम अवील मम्म मे पुट हिटिया सारंग मम चामर बुभो वेटसरा कीलती मम गुडा चामर की गीत आसाय मंग चामर की गीत प्रियकन के मम बुभो वेटसरा मुकद मंग होगे हेम गीते हम विनी इतर मे गीते मीट पड़ा රහට කියන්න පුළුවන් ගීත. ඉතින් මේ අවස්ථාවේදී මට දුවව තම නිෂාදිනි තම මේ තර කරුණ දෙන්නගෙන් ඉහලින් තියන්න පුළුවන්. නිරෝෂා මොන කාරණා නිසාද ලක්ෂාන්ගේ පැත්තේ හිටගන්නේ? සාපේක්ෂව දෙන්නගෙම ගායනයේ අඩුපාඩු කැපිලා පේන අඩුපාඩු තියෙනවා. හැබැයි මට මේ වෙලාවේ නිෂාදිනිට වඩා ලක්ෂාන් ගායනා කරා හොඳයි. අඩුපාඩු අවමයි කියලා තමයි මට හිතුනේ. විසමයි ලක්ෂාන්ට දෙනවා. මොකද ලක්ෂාන්ගේ හඬ පාලනය කන්ට්‍රෝල් එක එහෙම ගත්තාම මට නිෂාදිනීට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා මට හිතා. අමල් මොන කාරණාව නිසාද නිෂාදිනී විදිහෙන් තියන්නේ? නිෂාදිනීව මුල්ම දේ තමයි අවිලියෝල මම මුලින්ම කියපු දේ ඇයට හොඳට ගායනාවක් ඉදිරිපත් කළා සහ මේ බැටල් එකේ මුලින්ම ඇසින් කරුවේ. ඉතින් එතකොට මේ බැටල් එකේ සින් කරනකොට දෙවෙනියට සින් කරන කෙනා ගැන හිත හිත ඉඳලා ඉවරලා ඒ ලකුණු හත දෙනවද නැද්ද කියන එක නෙවෙයි මෙතන වියුත්තේ. එතකොට සාපේක්ෂව දෙන්නගෙම වැරදි තියෙනවා නම් එහෙමනම් ඒ සාපේක්ෂව හිතලා ඉවරලා ඒ ළමයට දෙන්න තිබුණා නැත්නම් නොදී ඉන්න තිබුණා. දෙකෙන් එකක් ඕකේ එක එක කෙරුවා. නමුත් ඉතින් මේ අවස්ථාවේදී සාපේක්ෂව නම් ලකුණු දෙන්න තින් නමුත් ඒ කියන්නේ මොහුව ඉදිරියට යව යුතුයි කියන මද අදහසෙන් නම් ඉන්නේ. ඒක හිම කරපු එකත් හරි. ඒක ප්‍රශ්න නැහැ. හැබැයි කියන්න ඕනේ. මම මේකේ මේකයි කරන්නේ. මට ඕනේ මෙයා ඉදිරියට යවන්න ඕනේ කියලා. හැබැයි දැන් නිරෝෂා කියනවානේ ගිය පාරත් මම කිව්වේ ගිය සතියේත් මම කිව්වා මේ බ්‍රෑන්ඩ් එක විශ්වාස කරලා තමයි ළමයි මෙතනට එන්නේ. සින් කරන්න. මේක ඇවිල්ලා නිරෝෂා විරාජින්ටවත් අමල් පෙරරාගේවත් රුවන් හෙට්ටිආච්චිගේත් මතේ දරන්න නෙවෙයි මෙතනට එන්නේ. මේ ළමයි එන්නේ ඇවිල්ලා මේ බ්‍රෑන්ඩ් එක විශ්වාස කරලා. ඒ බ්‍රෑන්ඩ් එක විශ්වාස කරලා ආවට පස්සේ අපි අපේ මොනොපොලි එක ගෙනියන්න හොඳ නැහැ මෙතන. හොඳට සින් කරන මොකද මේක ෆස්ට් රවුන්ඩ් එක මේකෙන් ගෙනල්ලා ඉවරලා ගෙනන්න පුළුවන්. නමුත් පළවෙනියට සින් කරපු කෙනා සින් කරුවාම සින් කරුවා රයිට් දෙන්න නැති එක රයිට් දුන්නේ නැහැ. මම දුන්නා රුවන් දුන්නා එයා දුන්නේ නැහැ. නමුත් දෙවනි කෙනා ගැන හිතලා ඉවරලා ඒක කරන්න බෑ. එහෙමනම් දෙන්නම සාපේක්ෂයි නම් දෙන්නගේ වැඩි ඒක සාපේක්ෂ නම් කොහොමද ඒ වෙන්නේ? නෑ නෑ අය කියන්නේ පැහැදිලිවම කියනවා දෙන්නගේම වැඩි තියෙනවා සාපේක්ෂව ලක්ෂාන්ගේ
අඩුපාඩු අඩුයි මම කතා කරන්නේ මගේ වෝට් එක ගැන හරි හරි අපි ඔක්කොම කතා කරන්නේ වෝට් එක ගැන තමයි නමුත් කොහොම කතා කරුවත් කතා කරන්න තියෙන්නේ ඔයා කතා කරන්නේ ඔයාගේ වෝට් එක ගැන නෙමෙයි දැන් කතා කරන්න පුළුවන්ද දැන් කතා කරන්න පුළුවන් දිගටම කතා කරන්න එහෙම නේද ඒක නිසා කරුණාකරලා ඔයාගේ වෝට් එක ගැන කතා කරන්න නෑ නෑ මම කතා කරන්නේ මගේ අදහස ගැන මම කතා කරන්නේ නමුත් කෙනෙක් ඇවිල්ලා මේක බ්‍රෑන්ඩ් එක විශ්වාස කරලා එනකොට මේක ඇවිල්ලා දෙවනි අසෙන් දැන් ඔයා මගෙන් අහුවනේ මම කවුද සාරංගි ඉස්සෙල්ලා බැටල් එකේදී අමල් මෙයා පළවෙනියට සිංකරුවා නම් මොකද කරන්නේ කියලා ඉවරලා එතකොට මම මොකද කිව්වේ පළවෙනියටත් මේ විදියට සිංකරුවා නම් දෙන්නේ නැහැ ඒක තමයි මතය නමුත් පළවෙනියට සිංකරන කෙනා ගැන රයිට් අප්සෙට් කියලා ඉවරලා හිතලා දෙවනි කෙනා හොඳට සිංකරයි දෙන්නකෝ කියලා ඉවරලා හිතලා ඉන්නේ නැහැ මම මෙතන හොඳයි කොහොම වුණත් වැඩි වශයෙන් ලක්ෂාන් පැත්තේ තමයි ජනතා පරමාධිපත්‍යයත් හිටගෙන තියෙන්නේ මොකද ඔබට නිපුණත්වයේ ප්‍රවීණයන් ගෙන් එක් මනාපයක් පමණයි ලැබුණේ ඉතින් ලක්ෂාන් අපි එහෙනම් ඉදිරි තරග වටේදී මුණ ගැසෙමු ජය වේවා නිෂාදිනි ඔබ බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නෙවෙයි ලැබුණේ උදව් මෙතනට එන්න උදව් කරපු ඔක්කොටම ස්තුතියි කියන්න ඉතරයි තියෙන්නේ හොඳයි නිෂාදිනි අපි ඔබට හිරුස්ථා වේදිකාවෙන් සමුදෙනවා හෙට්ටිපොළ නිෂාදිනි අත්තනායකයි අද දෙවන මුහුණට මුහුණ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තරගය හැර යන්නේ 65%ක ප්‍රතිශතයක් පමණයි ඇයට ලබා ගන්නට හැකියාව ලැබුණේ නිපුණත්වයේ ප්‍රවීණයන් දෙදෙනෙක්ගේ මනාපය ලබා ගන්නට හැකි වුණත් ජනතා පරමාධිපත්‍ය බලය ඇයට මදි වුණා මේ මුහුණට මුහුණ ගැටුමේ ඉදිරියට යන්න. ඉතින් හෙට්ටිපොළ නිෂාදිනි අත්තනායකගේ සමුගැන්මත් සමග අපි දැන් සූදානම් වන්නේ අද ඇවිලෙන තුන්වන මුහුණට මුහුණ ගැටුමට මේ ඒ තරගකරුවන් ද්විත්වය. බෝලවත්තේ නිශාංක පෙරේරාට එරෙහිව තඹුල්ලේ අංජන නිෂාන් අලුත් මුහුණට මුහුණ ගැටුමක් ඒ ගැටුමේ ප්‍රතිශතය නිර්මාණය කරන්නේ බෝලවත්තේ නිශ්ශංක පෙරේරා ඔහුට ප්‍රතිඅභියෝගය රැගෙන එන්නේ දඹුල්ලේ අංජන නිෂාන් නිශ්ශංක ගායනා කරන්නේ මේ විරාමයෙන් අනතුරුව ඔබට පුළුවන් ඔහු වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මනාප පල කරන්න සූදානම් වන්න මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරුස්ථා සීසන් 4 අද්විතීය 200 Mbps speed එකකින් ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ පුළුල්තම home broadband සම්බන්ධතාවය වන SLT Mobitel දේශයේ fiber බලවේගය ඔබත් අදම අත්විඳින්න. නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි vitamin A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි අද්විතීය 200 Mbps speed එකකින් ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ පුළුල්තම home broadband සම්බන්ධතාවය වන SLT Mobitel දේශයේ fiber බලවේගය ඔබත් මගේ නම නිශ්ශංක පෙරේරා මම ඉන්නේ බෝලවත්තේ මගේ හොබි එක හැමදේම මියුසික් දිනෙ දිය විසිරුණු ගං ඉවුරේ දියරාල බිඳු නැකි එයා පොඩි කාලෙම මට තේරුණා සංගීතයට හරි කැමතියි කියලා. ඔහුට තිබෙන සුවිශේෂ හැකියාව තමයි ගිටාර් වාදකේ වශයෙන් තිබෙන හැකියාව. ගිටාර් වාදනය තුලින්ම ඔහු ගායන ක්ෂේත්‍රය කෙරෙහි යොමු වුණා. මගේ මානසික නිදහසනේ මම ගිටාර් එකක් අරන් ගිහලා සින්දුවක් කියන එක තමයි මම ගොඩක් කරදර කරේ. ප්‍රිය සාදයේ අද මෙතනට ඇවිත් ඉතින් සංගීතය ගායනය ඉගෙන ගැනීමක් තිබුණේ නැහැ. මම විවාහකයි මම අවුරුදු 8ක් පමණ මගේ බිරිඳත් සමග ගත කරලා තියෙනවා ඒ වගේ මේ විවාහ කාල ජීවිතය ඒතර මේ වෙද්දී අවුරුදු දෙක කාලයක සිට මගේ බිරිඳ මාත් සමග නැහැ ඒ තුල මගේ මානසිකවද හැම පැත්තෙම ගොඩක් කඩා බිඳරටේ ගොඩක් එක්ක තමයි මම නැවත නැගිටින්නේ මගේ ආදරණීය දෙමව්පියන්ගේ සහෝදරයන්ගේ සහයෝගයෙන් සඳ ආය ආවිත් ඉස්සර වගේ කලකිල්ල හිටියයි මේ අක්කයි අපි කියලා කියලා හයිත අදලා ඇරියා
අලුත් ජීවිතයක් අලුත් විදිහට පටන් ගන්න ගමනක් යනවා හිරුස්තා තමයි ඇත්තටම මගේ හදවතින්ම මට අද මේ විදිහට මේ මගේ ජීවිතේ මේ මීටගෙන යන්න මට ගමනක් යන්න අවස්ථාව සලසලා දුන්නේ මගේ මියුසික් ගමන. ඉතින් මම මගේ පුතාට ඉදිරියට යන්නට හදවතින්ම සුබපතනවා. මට වෝට් කරන්න ඉදිරියට යන්න ශක්තිය ධෛර්යයක් දෙන්න කියලා මම ඔබ සමග බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. අවසන් දයම වේ. ශංක සියයට හතලිස් පහක ප්‍රතිශතයක් සයට හතලිස් හයක් නිපුනත්තේ ප්‍රවිණයන් තිදෙනම මෙවරත් මනාපය පල කරලා නැහැ. මේ වගේම දෙයක් සිද්ධ වුණයි සෙල්ලත් රතු සලකුණු දෙකයි රුවන්
නිසංග අතරම මේ ගීතය අතර අමාරු ගීතයක් සෑහෙන අමාරු ගීතයක් මොකද රොක් කාරේට රොක් ස්ටයිල් එකට තියෙන ගීතයක් එතකොට සාමාන්‍ය අපි රොක් එකක් කියනවා නම් අපි ඇඟේ අපිට පිහිටලා නැති හඬක්නේ සමහර අයට සාරංගයක උපතින් වෙනවා රොක් හඬක් නමුත් අපි පරිලේෂණය කරන අපි භාෂාවත් එක්ක අපිට එන්නේ ඇත්තටම ගොඩක්ම ගත්තොත් අර හඬේ ගත්තොත් ගැඹුරු හඬකට වඩා අපි චෙස්ට් වොයිස් එක කියන්නේ මධ්‍යස්ත අපි හඬක් තමයි අපි කතා කරන මේ භාෂාවත් එක්ක ඉතින් මම හිතනවා ඔයා මේ ගීතේ නිසංග ගායනා කර මම හිතනවා වැරදි ගීතයක් ඔයාට හම්බුනා කියන එක තමයි මම මගේ අදහස මම හිතනවා ඔයා ප්‍රොෆයිල් එකේ වෙන අර ගිටාර් එකක් තියාගෙන සිං කරපු කොටසක් තිබ්බා ඒ ගීතේ මම හරි ආසයි මොකද මේ ප්‍රොෆයිල් එකේ දානේවා අපිට වැදගත් නිසා අර මේ නිකම් මේ ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරන්න නෙමෙයිනේ දාන්නේ මේකෙන් අදහසක් එනවා අපි එක්ස්පර්ට්ස්ලා තුන් දෙනාටම මෙයාට තියෙන හැකියාවේ අපිට ඒ කියන්නේ අපි දැන් චරිත අඳුර ගන්න වෙලාවක් මේක මේ විනාඩි 3ට අමතරව මොන්ගේ ප්‍රොෆයිල් එක හරහා මොන්ගේ සංගීත දැනුම මොන් කොතනද ඉන්නේ කියන එක අපිට අයිඩියා කරගන්න පුළුවන් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් එතකොට ඒකත් අපිට වැදගත් ඉතින් සමහර දේවල් මම හිතනවා මේ ගීතේ පුතේ ඒ හම්බෙච්ච බැකින් එකත් එක්ක ග්‍රේට් ෆෝටින් මම හිතනවා අර වේදිකාව දෙවනත් කරන්න පුළුවන් අර සෝල් එකේ යද්දී ඔයා කිසිම මූවමන්ට් එකක් නැහැ කියන්නේ ඔයාට අවුට් ඔෆ් සෝන්ග් කියන්නේ ගීතේ ඇඟේ නැහැ සාමාන්‍ය සෝල් එකක් ඇද්දී ඔයාගේ මූවමන්ට් ඔයා ෆීල් කරන්න ඕනේ ගීතයක් කියන්නේ මේක ලයිව් වැඩසටහන ලයිව් ගායනයක් ඒතර ඔයා ඉන්නේ ටිකක් ඔහේ ක්ලාසික සින්දුවක් කියන වගේ ඔහේ ගහනවා ඔහේ සිංග් කරනවා ඉතින් මම හිතනවා ගීතෙන් පිට මේක ගායනයක් සම්පූර්ණයෙන් මම හිතනවා ඔයාගේ අද නරකම දවසක් හැබැයි ඔයාට හොඳ හඬක් තියෙනවා අපි දන්නේ නැහැ ඊළඟ තරම් කරුම මොන විදිහට ගායනා කරයි සාරං කියන්න බෑ ඔබ මාක් කරපු ගානත් එක්ක ඉතින් ඔයාට වාසනාව කරගුණොත් අර ඉස්සෙල්ලා වගේ බොහොම කොහොමරි වාසනාව හම්බුනොත් මම හිතනවා ඊළඟ ගීත වලින් ඔයාට හොඳ ටැලන්ට් එකක් පෙන්නන්න පුළුවන් හැබැයි මේ ගීතය අද මම හිතනවා ඔයාගේ රතුල සලකුණට ගොඩක් හේතු සාධකුණා ඔබ ඒත් රතු සලකුණක් හැබැයි ලබා දුන්නේ නැහැ මෙහෙමයි සාරංග මම තම පුරුදු වෙන රතු එකට මගේ හදවතත් එක්ක මම ඒ කියන්නේ සමහර ගොඩක් හර්ට්ස් එක්ක නෙන්නේ මේ ගොඩක් ජීවිත කතා ආපුවාම මොකද අපිට මෙතන මුටුවේ මම වාඩි වෙලා හිටියත් සාරංග මගේ හිත පපුව මට රිදෙන තැන් තියෙනවා ඉතින් සමහර අය දැක්කම හරි ආසයි කොළ ගහලා මේ දරුවට chance එකක් දෙන්න මේ දරුවා ඉස්සරහට යවන්න නමුත් මේක තරඟයක් අපිට ඒකට අපේ අනුකම්පාව ගන්න බෑ මේ තරඟයත් එක්ක ඉතින් මම හිතනවා ගායනා කරම 50යි ඉන්නේ මේ 50-50 ඉන්නේ අතරම ගායනා කරන්න පුළුවන් ඔබට හැබැයි කොළ සලකුණ දෙන්න බැරි ඒ ගායනේ කුසලතාවේ මදි කියන එක මොකද ගායනා කරන්න පුළුවන් නිසානේ මේ දරුවෝ මේ ස්ටේජ් එකට අපි ගෙනල්ලා තියෙන්නේ හැබැයි කොළ සලකුණ දෙන්න තරම් ඔයාගේ ගායන ප්‍රමාණවත් මදි කියන එක තමයි මගේ මතය මම හිතන එක වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන් අමල් කොළ ඇඳගෙන රතු දෙනවා හැබැයි කොළ ඇඳගෙන රතු ඇවිදි මෙරුවනම හිත අප්සට් නම් කීපම් මම උතන්ට ඇවිල්ලා රතු ගහලා යන්න උඹ විතර තොරෙන් ඒ වගේ උදව් කරනවා ඒ විදිහ උදව්වක් කරන්න නෑ නෑ ඔක පොළ ගහන්න අමාරුයි පොළ ගහන්න අමාරුයි මට මූණේ වගේ කිව්වොත් මම ඇවිල්ලා ඉවරනම් මේම රතු එක ගහලා යන්න ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි කොහොම වුණත් දැන් මේ රුවන් කියපු දේවල් සම්පූර්ණ නැත්ත අද ඔයාගේ දවස නෙමෙයි මං හිතන විදිහට පුතා මේ නමුත් ඔව් ඔයා වැරදි ගීතයක් තෝරගෙන දෙන්නේ ඒ කියන්නේ ගීතේ වැරද්ද නෙමෙයි ඔයාගේ ගායනය තුල තියෙන වැරද්ද නිසා නමුත් ඉතින් තාම තරගය විවෘතයි බලමු ඉස්සරහට එන ඊට පස්සේ වට බැටල් එකේ ඉන්න කෙනා කොයි විදිහට ගායනා කරන්නද කියලා ඉවරන ඒකත් එක්ක බලමු නෝ ප්‍රොබ්ලම් බලමු ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා නිරෝෂත් එක්ක අපි සංසන්දනාත්මකව කතා කරමු හොඳයි එහෙනම් නිශාංක පෙරේරාට ප්‍රති අභියෝගය දඹුල්ලේ අංජන නිශාන්ගෙන් 46ක ප්‍රතිශතයක් තමයි අංජන හඹා යන්නේ මේ වේදිකාවේ නොසිතූ දේ සිදුවන්න පුළුවන් ඒ නිසා ඔබ දක්ෂයාගේ පැත්තේම හිටගන්න මන අපේ පළ කරන්න සූදානම් වන්න මේ දඹුල්ලේ අංජන නිශාන් ඔහු ගායනා කරන්නේ මේ විරාමයෙන් අනතුරුව මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4
අද්විතීය 200 Mbps speed එකකින් ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ පුළුල්තම home broadband සම්බන්ධතාවය වන SLT Mobitel දේශයේ fiber බලවේගය ඔබත් අදම අත්විඳින්න. නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි vitamin A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි අද්විතීය 200 Mbps speed එකකින් ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ පුළුල්තම home broadband සම්බන්ධතාවය වන SLT Mobitel දේශයේ fiber බලවේගය ඔබත් අදම අත්විඳින්න. නම අංජන් නිශාන් මම ඉන්නේ ඓතිහාසික දඹුල පුරවරේ මම පොඩි කාලේ ඉඳන් හීනයක් තිබ්බා රටේ ප්‍රසිද්ධ ගායකයෙක් වෙන්න ඉතින් මම මගේ හීනෙට යන්න පිටුහලක් කරගත්තේ මේ හිරුස්තා වේදිකාව අංජන නිශාන් පුතා ලංකාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන හිරුස්තා වැඩසටහන සඳහා තේරීපත් වෙලා තියෙනවා ඉතින් මේ පිළිබඳව රංගිර දඹුල ජාතික පාසල විදියට අපි ගොඩක් සතුටු වෙනවා සිතින් මානුසලී මගේ පවුලේ මම අක්කා අම්මා තාත්තා ජීවත් වෙනවා පොඩි දවස්වල ඉඳන් මගේ පස්සෙන් හිටියේ මගේ අම්මා ඇගෙන් ලැබුණු ශක්තියින්ද තමයි අද මම මෙතන ඉන්නේ පොඩි කාලේ ඉඳලම මගේ පුතා ගීත ගායනයට දක්ෂයි ගොඩක් ඇත්තටම දොරකට හරි මේසෙකට හරි තට්ටු කර කර මගේ පුතා හැම වෙලේම ගීත ගායනා කරනවා පුතාගේ ඒ හැකියාවන් බලලා මමයි පුතාගේ තාත්තයි හරියට සතුටු වුණා මතු මදලස මුතු මගේ ප්‍රියාතර අංජන නිශාන් කියන්නේ මගේ මුණුපුරා මගේ දුවගේ පුතා මගේ පුතා කුඩා කාලයේ සිටම සංගීතයට දක්ෂයි මම බලාපොරොත්තු වෙනවා මගේ දක්ෂතාවය උපරිමයෙන් පෙන්නලා ප්‍රේක්ෂක ජනතාවගේ හිත දිනාගෙන ඔබට හිතන වදින ගායනා කරන්න. ඒ වගේම රටේ ඉන්න ප්‍රේක්ෂක සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා මං වෙනුවෙන් ඔබගේ වටිනා මනාපය මාහට ලබා දෙන්න. Ah
ප්‍රතිශතයක් ලබා ගනිමින් ඒ මුහුණට මුහුණ ගැටුමේ ජයග්‍රහණය ලබා ගන්නවා අමල්. ඇයි මනාපයක් පළ නොවෙන්නේ? පෞද්ගලිකව මම ඔහුගේ ඒ කල ටෝන් එකට මම කැමතියි. ඉතින් නමුත් අද දවසේදී මම හිතනවා දැන් ඔහුට ලැබුණු ප්‍රතිශතයත් එක්ක ඒක එච්චර තරගයක් තිබුණේ නැහැ ඒට ඒක අභිභවා යන්න. නමුත් වැඩිලා හරි ඔහුට ඒ ප්‍රතිශතය අභිභවා යන්න බැරි වෙන විදියකක් තිබුණා නම් මගේ ලකුණු 7 අඩු වෙලා වගේ තිබුණා නම් මම ලකුණු 7 දෙනවා. මොකද මේ බැටල් එකේදී මට ඔහු ඉස්සරහින් තියන්න පුළුවන් හින්දා. Thank you sir. රුවන් අංජන ඔයාට මතකද මම කිව්වා මේ ගීතේ හරියට සිං කරොත් අද වැඩසටහනේ දවසේ ගීතේ කියලා. මොකද අපි වැඩසටහන ඉවර කළා සාරංග යනකොට මෙන්න දරුවෝ අපි ඔක්කොම වාහනේ ගෙදර යනකොට කී කී යන සින්දුවක් තියෙනවානේ. සමහර දැන් සමහර තරංගවල මම දැක්කා ඒ ගීතය මුමුණු මුමුණ ගෙදර ගියා. ඒ කියන්නේ වදින ගීතයක් තියෙනවා. මං හිතනවා මගේ පුතේ වා හරියට සිං කරොත් මේ ගීතය අද අපි ඔක්කොටම වදින්න යනවා කියලා. මම ඉතින් අඩුපාඩු තිබුණා ඇඩ්ලිප් එකේ අතරම ඊට වඩා තව රහට ගියන්න තිබ්බා. හැබැයි ගීතයට වා ඔයාගේ ක්‍රමයට සෑහෙන සාධාරණයක් කර ඒ ෆීල් එක දුන්නා ඒ හැඟීම ගීතයට දුන්නා ඇත්තටම සන්තෝසයි ඕල් ද බෙස් ගොඩ් බ්ලෙස් යූ නිරෝෂා මේ සංසන්දනයත් එක්කම ඔබ කතා කළොත් සංසන්දනයේදී නම් ගායනාවක් කරන්නේ ගායනාවක් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක නිශ්ශංකට වඩා අංජන තේරුම් අරන් හිටියා කියලා තේරුණා හදිසින් අර අමල් කිව්වා වගේ වෝල් එක ඔබට ප්‍රතිශතය මදි වුණා නම් මම මගේ ලකුණු 7ක් පාවිච්චි කරනවා ඔබ වෙනුවෙන් සාපේක්ෂව හැබැයි මට තව ගොඩක් දේවල් තියෙනවා බෙත් හැදෙන්න පුතේ ඒ නිසා මම හිතනවා මේක පළවෙනි අවස්ථාවනේ ඔයාට අවස්ථාව වාසනාව ලැබුණා ඉස්සරහදී ඔය අඩුපාඩු හදාගමු මොකද මේ ගීතය කියන්නේ වෙනම ගීතයක් මේක ගායනා කරනවා කියන්නේ නිකම්ම නිකං ස්වර ඇතුලේ මූර්කි ගායනා කිරීමම නෙමෙයි මූර්කි වලට වඩා එහා ගිය භාවයක් තියෙනවා හැඟීමක් තියෙනවා කතාවක් තියෙනවා කතාව තාම තේරුම් අරගෙන නැහැ හොඳයි අංජන එහෙනම් දෙවන තරග වටේදී මේ මනාප දෙකක් ලබා ගන්නවා කියන ඉලක්කයෙන් අපි මුණ ගැසෙමු ජය වේවා අංජන නිශාන් ජයග්‍රාහීව ඉදිරි තරග වටේට සුදුසුකම් ලබද්දී නිශාංක ඔබට අපට හිරුස්ථා වේදිකාවෙන් සමු දෙන්න සිදු වෙනවා සාරංගයි විශේෂයෙන් කියනවා කියන්නේ මෙතන ගීතයක් ගායනා කරන්න ලැබීමත් ලොකු සතුටක් ඒකට හිරු ටීවී ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මට මෙතෙක් ගොඩක් උදව් කරා මගේ ගමේ අය මගේ අම්මා තාත්තා සහෝදරයෝ ඒ හැමෝටමත් මේ වෙලාවේ ගොඩක් ස්තුතිය කියනවා ඒ වගේම මේ සමාව ඉල්ලනවා මේක කරගෙගොල්ල මං ගැන බලාපොරොත්තුවක් විශ්වාසයක් තියන්න ඇති ඒ හේතුවට සමාව ඉල්ලනවා මට මේක කරගන්න බැරුව ගියාට විශේෂයෙන් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට ගරු කරනවා ගොඩක් මේ තුල ගොඩක් දේවල් ඉගෙන ගත්තා
ගොඩක් ස්තුතියි හැමෝටම හොඳයි නිශාංක අපි ඔබට හිරුස්තා වේදිකාවෙන් සමු දෙනවා නිශාංක පෙරේරා තමයි අද අවසන් වශයෙන් තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ පරාජිත හැඟීමක නීරස නොදකින්න නම් උත්සාහය අත් නොහැරම ගැයුම් ප්‍රගුණ කළ යුතුමයි මොකද මෙහිදී හැම කුසලතාවක්ම තවත් කුසලතාවක් හමුවේ නිෂේධ වීමට નિયમિત නිසා කවුරු කවුරුත් සිය ගැයුම් බලවත් බව පෙන්눔 කළ යුතුමයි එසේනම් බලවත් ගැයුම් රසවත්ව රැගෙන සජීවීව මුහුණට මුහුණ නොබියව තරග කිරීමට හෙටත් අද්විතීය සජීවී 7:30 උදාවන තුරු ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරණේ හිරු ටීවී නිර්වචනය හිරුස්තා සීසන් 4